హాయ్ హౌస్ వైఫ్ యూట్యూబ్ ఛానల్కట వాళ్ళ మంగ్ ఆదరం పిలిగాను. అది మంగ్ వాళ్ళతో అడిగిన ఆవే అవన్న కక్నతి ఉయాట లిపే హదాగాన పుల్వాంగ్ లేసి బిత్తర బనీస్ రెసిపీ కక్ అడిగిన ఇది హౌస్ తేవేలా అవత ఇవాళ ర్యాక్ ఏమంటున్నా తోట మీకు హదాగాన పుల్వాం కొమ్మద హదాన్ని కిలబలన్న వీడియోకి ఎవరిన కందికిరం మాతకి ఎక్కుతు వెనుకో මුලින්ම මම මේ විදිහට ලොකු බෝල් එකක් අරගෙන ඒකට පිටි ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඊස්ට් තේ හැන්දක්, සීනි තේ හැන්දක් සහ රස අණු ලුණු ටිකක් මේකට එකතු කරගන්නවා. ඉතින් පිටි එකතු කරගනිද්දී ඔයාගේ ගෙදර ඉන්න ප්‍රමාණය අනුව පිටි එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ හැන්දකින් හොඳට මේක කලවම් කරගෙන මද රස්නේ උණු වතුර, ඒ කියන්නේ ඔයාගේ ඇඟිල්ල දාන්න පුළුවන් තරමේ රස්නේ උණු වතුර අරගෙන පිටියකට ටික ටික දාගෙන මේක හොඳින් අනා ගන්නවා මම. ඉතින් මුලින්ම හැන්දෙන් තමයි මම මේ විදිහට කරන්නේ. දැන් මං හැන්ද අයින් කරලා අතින් හොඳට මේක අනාගන්න තමයි හදන්නේ. ඉතින් අනාගන්නකොට මේ ඩෝ එක අතේ ඇලෙනවා වගේ දැනෙනවා. ඒ කියන්නේ වතුර ගතිය වැඩි වගේ කියලා හිතුනොත් ඔයාට පුළුවන් මේ ඩෝ එකට උඩින් පිටි ටිකක් මේ විදිහට ඉහාගෙන ආයෙමත් විනාඩි 3-4ක් හොඳින් මේක නීට් කරගන්න. ඉතින් නීට් කරගත්ත ඩෝ එක තමයි මේ තියෙන්නේ. දැන් මම මේක හොඳින් පිපෙන්න විනාඩි 30ක් පැත්තකින් තියාගන්නවා. ඒ අතර අපි බලමු මේ බිත්තර බනිස් එකට තව මොනවද ඕනි කරන්න කියලා. ඉතින් ලොකු බිත්තර දෙකක් මම මේ විදිහට අරගෙන රසන් වල ලුණු ගම්මිරිස් එකතු කරලා ගැහැරපුවක් ආදරෙන් බීට් කරගන්නවා. ඊට පස්සේ බී ලුණු ගෙඩියක් මේ විදිහට කොටු හැටියට කපා ගත්තා. ඒ වගේම තක්කාලි ගෙඩියකුත් මේ විදිහට කපා ගත්තා. සහ අම්මිරිස් හීනියට ලියා ගත්තා. ඒ වගේම සොසේජස් ටිකක් ගත්තා. ඉතින් මේ දේවල් අනිවාර්ය නැහැ. ඔයාලට කැමති නම් මේ දේවල් එකතු කරගන්න පුළුවන්. මේ හරියටම විනාඩි 30කට පස්සේ ඉතින් ඔයාලට පේන ඇති ඩෝ එක හොඳට පිපිලා තියෙනවා. මේ ගානට පිපුණොත් ප්‍රමාණවත් ඕනිවට වඩා පිපෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයාගේ අත හොඳින් තද කරලා මේ ඩෝ එක ඇතුලේ තියෙන වාතය ටික එළියට මේ විදිහට අයින් කරන්න ඕනේ. ඉතින් විනාඩි 2-3ක් විතර මේ විදිහට නීට් කරගත්තට පස්සේ මම මේ ඩෝ එක කෑලි දෙකකට මේ විදිහට කඩා ගන්නවා. දැන් බෝඩ් එකක් උඩට මේ විදිහට පිටි ටිකක් ඉහලා අර ඩෝ එකේ එක කෑල්ලක් අරගෙන මේ විදිහට මම දිග අරගන්න තමයි හදන්නේ. ඉතින් මේක දිග අරගන්නකොට ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ ඕනිවට වඩා තුනි කරගන්නපා. මෙන්න මේ ගානට මේක දිග අරගන්න. ඊට පස්සේ මේ විදිහට කප් එකක් අරගෙන ඔයාලට මේ විදිහට රවුම් කපා ගන්න පුළුවන්. ඉතින් රවුම් කපා ගන්නදී කියන්න ඕනේ ඕනිවට වඩා ලොකු රවුම් කපා ගන්නපා. මෙන්න මේ තරමේ රවුම් කපා ගන්න. ඊට පස්සේ මේ වටේ අයින් වෙන කෑලි ආයිමත් අර ඩෝ එකට එකතු කරලා ඒ වගේනොත් රවුම් සේරම කපා ගන්න තියෙන්නේ. ඉතින් මම රවුම් 4ක් මේ පිටිවලින් කපා ගත්තා. ඒ කපා ගන්න රවුම් තියෙන බෝඩ් එක උඩට හෝ ප්ලේට් එක උඩට මේ විදිහට පිටි ටිකක් ඉහලා තියාගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ආයිමත් මේක පිපෙන්න මම විනාඩි 10ක් තියාගන්නවා. විනාඩි 10කට පස්සේ ආයිමත් ප්ලේට් එකක් අරගෙන ඒකට පිටි ටිකක් ඉහලා එක රවුමක් අරගෙන මම මේ පෙන්නන විදිහට ඇඟිල්ලෙන් මැද්ද ටික මේ විදිහට වලක් වෙන විදිහට හදා ගන්නවා. ඉතින් ඔයාට රවුම් සේරගෙම ඒ විදිහට හදා ගන්න පුළුවන්. දැන් මම පෑන් එකක් ලිපේ තියලා මේකට තෙල් ටිකක් එකතු කරගන්නවා. ඉතින් තෙල් ගොඩක් නම් එකතු කරගන්න එපා. ඊට පස්සේ අර කලින් හදාගත්ත රවුම් මේ විදිහට දාලා දෙපැත්ත දදා පුච්ච ගන්න තමයි හදන්නේ. ඉතින් විශේෂම කියන්න ඕනේ ගින්දර අඩුවෙන් මේ දේ කරගන්න, වැඩි ගින්දර වැඩි නම් කරගන්න එපා. ඉතින් මේ විදිහට දෙපැත්ත දදා පුච්ච ගනිද්දී උඩ හරියේ මේ විදිහට ලස්සන ලයිට් බ්‍රවුන් කලර් එකක් එනකොට අර අපි කලින් හදාගත්ත බිත්තර මිශ්‍රණය මේ විදිහට කරගන්න පුළුවන්. ඉතින් පිට යවන්න නැතුව හැන්දකින් මේ විදිහට ටිකක් දාගන්න. ඊට පස්සේ අර කපාගත්ත ලුණු, ඒ වගේම අම්මිරිස්, තක්කාලි, සොසේජස් මේ ටික එකතු කරගන්න පුළුවන්.
මේ විදිහට ඒ ටික එකතු කරගත්තට පස්සේ මම එකට කැලිමිනිස් ටිකක් උඩින් දා ගන්නවා. ඊට පස්සේ පියනෙන් වහලා මේ විදිහටම තවත් විනාඩි 2-3ක් තියා ගන්නවා. ඉතින් ලිපෙන් අයින් කරගන්න කලින් සෝස් ටිකක් මේ විදිහට වටේට මම හොඳින් ගා ගන්නවා. ඉතින් මේ දේ අනිවාර්ය නැහැ. ඔයාට කැමති නම් විතරක් කරගන්න පුළුවන්. දැන් පුළුවන් ඔයාට මේ හදාගත්ත බිත්තර වනිස් එක ලිපෙන් බා ගන්න. ඉතින් දැන් පුළුවන් ඔයාලා තේපන වෙලාවට ඒ වගේම රෑ කෑමකට උනත් මේ බනිස් වැඩි වැඩි නැතුව අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ලිපේ ඉක්මනටම හදලා ගන්න. ඉතින් මේ විදිහට පුංචි බබෙක්ට උනත් හදලා දෙන්න පුළුවන් අම්මිරිස් ඒ වගේම මිරිස් කෑලි එකතු කරන්නේ නැතුව. ඉතින් ඔයා තාමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම දිගට මාත් එකතු වෙන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් තවත් දවසක වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලට බයි බයි.